බෲස්ලී කියලා කියන්නේ අපේ මේ ලෝකයේ ජීවත් වුණ හොඳම ආත්මාරක්ෂක සටන්කරුවෙක් කියලා දැනටම ඔබ දන්නවා ඇති. හැබැයි ඔහු ජීවත් වුණ කාලයේ මේ ලෝකයේ හිටපු හොඳම කරාටි ලෝක ශූරයා එක්ක ඔහු ද්වන්ද සටනක නිරත වෙලා හිතා ගන්න බැරි දෙයක් සිද්ධ වුණා කියලා ඔබ දන්නේ නෑ නේද? අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි මේ ලෝකයේ හොඳම කරාටි ලෝක ශූරයා සහ බෲස්ලී අතර සිදු වුණ සටන ගැන වගේම තවත් මේ බෲස්ලී කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි කියලා පෙන්වන උදාහරණ රාශියක් ගැන කතා කරමු. මුලින්ම අපි සවිස්තරාත්මකව කතා කරන්න යන්නේ මේ අතීතයේ මේ ලෝකයේ හිටපු හොඳම කරාටි ශූරයා සහ බෲස්ලී අතර හමුවීම සිදු වෙලා ඒ අවස්ථාවේ සිදු වුණ හිතා ගන්න බැරි දේවල් රාශියක් ගැන. අන්න ඒ විදිහට 1964 අවුරුද්දේ තමා මේ අපි කතා කරන සිදුවීම ඇති වුනේ. ඒ විදිහට මේ අවුරුද්දේ කරාටි වල 10 වෙනි මට්ටමේ කළු පටියක් තියෙන වගේම 4 වතාවක් ලෝක ශූරයා බවට පත් වුණ වික්ටර් මෝර් කියන නමින් හඳුන්වන පුද්ගලයා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොง බීච් නගරයේ තිබුණ තවත් කරාටි ලෝක ශූරතාවයකට සහභාගී වෙලා තියෙනවා. මේ කරාටි වලදී ලබා ගන්න පුළුවන් හොඳම මට්ටම කළු පටිය උනත් ඒ කළු පටියෙත් මිනිස්සෙක්ට ලබා ගන්න පුළුවන් හොඳම මට්ටම තමයි මේ 10 වෙනි මට්ටම කියලා කියන්නේ. සාමාන්‍යයෙන් කරාටි වෙනුවෙන් Tamanගේ ජීවිතය කැප කරලා වැඩ කරන කෙනෙක්ට විතරක් මේ 10 වෙනි මට්ටමේ කළු පටිය ලබා දෙන නිසා වික්ටර් මූර් කියලා කියන්නේ කොයිතරම් කරාටි ගැන දන්න දක්ෂ කෙනෙක්ද කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. කොහොම හරි ඔහු මේ කරාටි ශූරතාවයට සහභාගී වෙනකොට මේ තරඟාවලියේ විනිසුරුවරයෙක් විදිහට බෲස්ලී ක්‍රියා කරලා තිබුණා. ඒ නිසා මේ වික්ටර් බෲස්ලී ඇතුළු තවත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ තමා මුලින්ම Tamanගේ පා පහරවල්, අත්වලින් එල්ල කරන පහරවල් වගේම ප්‍රතිවාදියා එල්ල කරන පහරවල් අවහිර කරන හැටි නිරූපණය කරලා පෙන්වලා තිබුණේ. ඊට පස්සේ මේ තරඟාවලියේ කොටසක් අවසානය වෙලා මිනිස්සු විවේකීව ඉන්නකොට ඒ වෙනකොටත් බෲස්ලී කියලා කියන්නේ ආසියාවේ ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා වේදිකාවට ඔහු ඇවිල්ලා බෲස්ලීගේ හොඳම පහර වෙන අන්ස්ටොපබල් පංචක එල්ල කරන හැටි ප්‍රේක්ෂකාගාරයේ හිටපු අයට පෙන්වලා තියෙනවා. ඔහු මේ පහරට අන්ස්ටොපබල් පංච් කියන නම භාවිතා කරන්නේ Tamange ata digærala ella karana me pahara godak vegavat wageema hariyatama niweradi tanata ella karana nisa kisima kenekta eka nawattanna beri wena nisai. Habai ekaparatama metanata aapu ara karati lokashurya wena Victor tamanta me pahara nawattanna puluwan kiyala Bruce Lee ta abiyogayak sidukala. Ita passe me abiyogaya baragatta Bruce Lee Victor langata ewillla මම කෙලින්ම ඔබේ මුහුණට පහරක් එල්ල කරන්නයි යන්නේ කියලා කියලම පිටිපස්සට ගිහින් Tamanගේ අතේ දුර වෙනකන් දුරපරතරයකින් නැවතිලා තියෙනවා. ඊට පස්සේ දෙවතාවක්ම බෲස්ලී Tamanගේ අන්ස්ටොපබල් පංච් මේ වික්ටර්ට එල්ල කළත් වික්ටර්ට හරියට වෙලාවට මේවා බ්ලොක් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ කියලා මේ වීඩියෝ සාක්ෂි වලින් ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ කියන්නේ මූනේ ඇත්තටම වදින්න බෲස්ලී මේ පහරවල් එල්ල කළා නම් අනිවාර්යෙන්ම ඒවා වික්ටර්ගේ මූනේ වදිනවා කියන එක. අන්න ඒ විදිහට 4 වතාවක් කරාටි ලෝක ශූරතාවය දිනපු 10 වෙනි මට්ටමේ කළු පටියක් දරන මේ පුද්ගලයාටවත් බෲස්ලීගේ පහරවල් වළක්වන්න පුළුවන් උනේ නැහැ. හැබැයි මේ අභියෝගය නිසා බෲස්ලීටත් ඊට වඩා ලොකු වාසියක් සිදු වුණා. ඒකට හේතුව වෙන්නේ ඒ කාලේ පටිගත කරපු හොලිවුඩ් චිත්‍රපටිවල සටන් ජවනිකා අධ්‍යක්ෂණය කරන එක වගේම ප්‍රධාන නළුවන් වෙනුවෙන් ඒ සටන් ජවනිකා කරලා පෙන්වන එක මේ වික්ටර් මූර් සිදු කරපු නිසා ඔහු හොලිවුඩ් චිත්‍රපටිවලට බෲස්ලීව සම්බන්ධ කරගත්ත එක. මේ සිදුවීම වෙන්න කලින් බෲස්ලී රඟපෑවේ ආසියානු චිත්‍රපටිවල විතරක් නිසා ඔහුට Tamanගේ හැකියාවන් ලෝකයටම ගෙනියන්න මේ සිදුවීම ලොකු උදව්වක් වෙලා තියෙනවා. හැබැයි පස්සේ කාලෙක මේ බෲස්ලී අවසන් ගමන් ගියාට පස්සේ Taman එදා බෲස්ලීගේ පහරවල් වළක්වන්න සමත් වුණා කියලා බොරු අර වික්ටර් මූර් කියන්නත් අමතක කරලා තිබුණේ නැහැ. හැබැයි මේ වීඩියෝ සාක්ෂි ඒ විදිහට හරි ඉතුරු වෙලා තිබුණ නිසා කාටත් බෲස්ලී කියලා කියන්නේ හිතා ගන්න බැරි තරම් ප්‍රබල චරිතයක් කියලා පැහැදිලි වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ මේ බෲස්ලී කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නම් නෙවෙයි කියලා පෙන්වන උදාහරණයක් වෙන බෲස්ලීගේ ඩ්‍රැගන් ෆ්ලැග් ව්‍යායාමය ගැන. අන්න ඒ විදිහට සටන් කලාවෙන් උෙන් Tamanගේ මුළු ජීවිතයම කැප කරපු බෲස්ලී Tamanට නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකම කරේ සටන් පුහුණු වුණ එක කියලා
ඔහුගේ බිරිඳ පවා මාධ්‍යවලට ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි සාමාන්‍ය සටන් කලාව වගේම මේ සටන් කලාවලදී භාවිතා කරන ව්‍යායාම ඔහුට ප්‍රමාණවත් උනේ නැහැ. අන්න ඒ නිසා තමා බෲස්ලි තමන්ටම කියලා මේ ඩ්‍රැගන් ෆ්ලැග් කියන නමින් හඳුන්වන ව්‍යායාමය නිර්මාණය කළේ. මේ ව්‍යායාමයේදී මුලින්ම ඔහු බංකුවක හාන්සි වෙලා තමන්ගේ ඔළුව සහ උරහිස විතරක් බංකුවේ ගෑවෙන විදිහට තියාගෙන ඉතුරු මුළු ශරීරයම ඉහළට ඔසවන එක සිදු කරනවා. ඊට පස්සේ ඔහු විනාඩි ගාණක් පුරාවට මේ ඔසවපු ශරීරයේ පහළ කොටස ඉහළට සහ පහළට බංකුවේ ගෑවෙන්නේ නැති විදිහට යවන ගමන් ව්‍යායාම කරන එකයි සිදු කරන්නේ. සාමාන්‍ය අපි වගේ මිනිස්සෙක්ට මෙහෙම ව්‍යායාමයක් කරන එක කොයිතරම් අමාරුද කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. හැබැයි බෲස්ලි නම් මේක පහසුවෙන් කළා වගේම ඔහු කරපු මේ ව්‍යායාමය දැන් මේ වෙනකොට සටන් කලා ඉගෙන ගන්න පුද්ගලයෙක් කරන්න ඕන අනිවාර්ය ව්‍යායාමයක් බවටත් පත් වෙලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක්ට නම් මේ ව්‍යායාමය කරනවා තියා හිතා ගන්නවත් බැරි නිසා තමා බෲස්ලි කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නම් නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන් උදාහරණයක් බවට මේ ව්‍යායාමය පත් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ මේ අපි කවුරුත් දන්න පුෂප් ව්‍යායාමය සිදු කරන්න බෲස්ලීට තිබුණ හැකියාව ගැන. අන්න ඒ විදිහට බිම දිගා වෙලා Tamanගේ අත් දෙකෙන් ඉහළට එසවෙන එක සහ ආපහු පහළට පාත් වෙන එක තමයි මේ පුෂප් කියන නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් එදිනෙදා ව්‍යායාම කරන්නේ නැති පුද්ගලයෙක්ට මේ පුෂප් 10ක් වගේ එක දිගට කරන්න පුළුවන් වුණත් එදිනෙදා ව්‍යායාම සිදු කරන මිනිස්සෙක්ට එක දිගට පුෂප් 50ක් විතර කරන්න පුළුවන් වෙනවා. හැබැයි බෲස්ලි කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි නිසා ඔහුට මේ පුෂප් අසාමාන්‍ය විදිහට සිදු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. එහෙම කියන්නේ ඔහු තමන්ටම අභියෝගයක් එල්ල කරලා තමන්ගේ ඒකාතක මහපට ඇඟිල්ල සහ දබරගිල්ල විතරක් පාවිච්චි කරලා මේ පුෂප් සිදු කරපු නිසායි. වාර්තා වෙන විදිහට මෙහෙම ඇඟිලි දෙකකින් විතරක් ඔහුට පුෂප් එක දිගට 200ක් විතර කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා වගේම ඔහු මිනිස්සු ඉදිරියේ ඒක කරලා පෙන්වලා තියෙනවා. ඒ වගේම මේ වැඩේ බෲස්ලි කරලා පෙන්වුවට පස්සේ මිනිස්සු තවත් අභියෝගයක් විදිහට තමන්ගේ අත් දෙකේම මහපට ඇඟිලි දෙක විතරක් පොළවේ ගෑවෙන විදිහට තියලා පුෂප් සිදු කරන්න කියලා අභියෝගයක් බෲස්ලීට ලබා දීලා තිබුණා. මේ අභියෝගයත් බාරගත් බෲස්ලි එක දිගට පුෂප් 100ක් තමන්ගේ මහපට ඇඟිලි දෙක විතරක් බිම තියාගෙන සිදු කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ වගේ සාමාන්‍ය මිනිස්සෙක්ට නම් කරන්න අසීරුම විදිහට බෲස්ලි පුෂප් සිදු කරලා තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සෙක් වගේ අත් දෙකම බිම තියාගෙන පුෂප් සිදු කරා නම් ඔහුට පුෂප් 1500කට වඩා එකපාර කරන්න පුළුවන් උන නිසායි. එහෙම බලනකොට පුෂප් 10ක් වගේ සිදු කරන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සු එක්ක සසඳනකොට බෲස්ලි කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නම් නෙවෙයි කියලා ඔබට හොඳටම පැහැදිලි වෙනවා ඇති. ඊළඟට අපි කතා කරන්නේ මේ බෲස්ලිට තිබුණා කියලා විශ්වාස කරන චීන පුද්ගලයන් කෑම කන්න භාවිතා කරන කෝටු වෙන චොප්ස්ටික් වලින් හාල් ඇට අල්ලන්න පුළුවන් හැකියාව ගැන. ඒ විදිහට කායික ශක්තිය සටන්කරුවෙක්ට කොයි තරම් තිබුණත් එල්ල වෙන අභියෝගවලට ෂණිකව ප්‍රතිචාර දක්වන්න ඔවුන්ට බැරි නම් අර ශක්තියෙන් ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. අන්න ඒ නිසා බෲස්ලි මේක හොඳට දැනගෙන තමන්ගේ ශක්තිය ව්‍යායාම වලින් වැඩි කරගත්තා වගේම තමන්ගේ ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාවත් ඔහු එක එක ව්‍යායාම වලින් වැඩි කරගෙන තියෙනවා. මේකට තමා ඔහු මේ අපි කතා කරපු හාල් ඇට අල්ලන ව්‍යායාමය සිදු කරලා තිබුණේ. ඒ විදිහට චීනයේ මිනිස්සු විශේෂයෙන්ම නූඩල්ස් වගේ කෑම කන්න භාවිතා කරන අතේ තියාගන්න කෝටු දෙක ඔබ දැකලා ඇති. චොප්ස්ටික් කියන නමින් හඳුන්වන මේ කෝටු සාමාන්‍ය අපිට නම් හරියට අල්ල ගන්නවත් බෑ කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ. හැබැයි බෲස්ලි මේ චොප්ස්ටික් භාවිතා කරලා අපූර්ව ව්‍යායාමයක් සිදු කළා. මේ ව්‍යායාමයේදී මුලින්ම ඔහු තමන්ගේ එක අතකට චොප්ස්ටික් අරගෙන අනිත් අතින් හාල් ඇට කිහිපයක් උඩ දාන එක සිදු කරනවා. ඊට පස්සේ ඔහු ෂණිකවම මේ හාල් ඇට බිම වැටෙන්න කලින් අර චොප්ස්ටික් වලින් මේ හාල් ඇට එකක් හරි අල්ල ගන්නවා කියලා තමයි ඉතිහාස සිදුවීම් වල කියවෙන්නේ. සාමාන්‍යයෙන් එහෙම දෙයක් කරන්න මිනිස්සෙක්ගේ ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව කොයිතරම් දියුණු වෙන්න ඕනද කියලා ඔබට නිකන්ම පැහැදිලි වෙනවා ඇති. අන්න ඒ විදිහට මේ හැකියාව බෲස්ලිගේ දියුණු වෙලා තිබුණ නිසා තමයි ඔහු එක්ක ලේසියෙන් කාටවත් සටන් කරන්න පුළුවන් වෙලා නැත්තේ. ඒ වගේම මේ ඔහු කරපු දේත් එක්ක බලනකොට තවත් මේ බෲස්ලි කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නම් නෙවෙයි කියලා හොඳටම ඔබට පැහැදිලි වෙනවා ඇති. ඊළඟට අපි කතා කරන්නේ බෲස්ලි සහ ඔහුගේ චිත්‍රපටි සම්බන්ධ ඔබ නොදන්න කරුණු කිහිපයක් ගැන.
ඒ විදිහට මුලින්ම සටන් කලා ශිල්පියෙක් විදිහට විතරක් ක්‍රියා කරපු බෲස් ලී ආසියාවේ ජනප්‍රිය වුණාට පස්සේ මේ ආසියානු චිත්‍රපටි කිහිපයක් වෙනුවෙන් ඔහු Tamanගේ දායකත්වය ලබා දීලා තිබුණා ඊට පස්සේ තමා කලින් අපි කතා කරපු විදිහට වික්ටර් මූර්හරහා හොලිවුඩයට යන්න හැකියාව බෲස් ලීට ලැබිලා තියෙන්නේ මෙහෙම ගියපු බෲස් ලීගේ චිත්‍රපටිවල රූගත කිරීම් වලට ඔහු සහභාගී වෙනකොට ඒවා පටිගත කරපු කැමරා කරුවන්ට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වුණා ඒ අපහසුතාවය තමා චිත්‍රපටිවලදී බෲස් ලී Tamanගේ හතුරන්ට පහර දෙනකොට ඔහු එල්ල කරන පහරවල් වල වේගය වැඩි නිසා හරියටම කැමරාවල මේ දර්ශන පටිගත වෙලා තිබුණේ නැති එක අන්න ඒ විදිහට මේ වෙනකොට චිත්‍රපටි රූගත කරන්න අධිතාක්ෂණික කැමරා අපිට තිබුණට 1960 ගණන් වල තිබුණ කැමරාවල ඒ තරම් හැකියාවක් තිබුණේ නැති නිසා විශේෂයෙන්ම 1966 අවුරුද්දේ පටිගත කරපු ද ග්‍රීන් හොනට් චිත්‍රපටියේ දර්ශන බෲස් ලී ලවා පටිගත කරනකොට බෲස් ලීට Tamanගේ පහරවල් හිමීට එල්ල කරන්න කියලා දැනුම් දීලා තමා මේව හරියට පටිගත කරගෙන තිබුණේ කැමරාවක පටිගත කරගන්නවත් බැරි වෙන තරමට බෲස් ලීගේ පහරවල් වේගවත් කියලා කියන්නේ ඇත්තටම ඔහු සාමාන්‍ය මිනිසෙක් නම් නෙවෙයි කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ කරාටි ලෝක ශූරයා සහ බෲස් ලී මුණ ගැහුණට පස්සේ සිදු වුණ හිතා ගන්න බැරි දේවල් ගැන වගේම තවත් මේ බෲස් ලී කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි කියලා පෙන්වන සාක්ෂි රාශියක් ගැන ඒ විදිහට අඩු වයසින් අවසන් ගමන් ගියත් මේ බෲස් ලී මිනිස් ශරීරයකට කරන්න පුළුවන් දේවල් ගැන හැකියාවෙන් පෙන්වපු නිසා අදටත් මිනිස්සු අතර යහු ලොකු තරුවක් බවට පත් වෙලා තියෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරපු කරාටි ලෝක ශූරයා සහ බෲස් ලී මුණ ගැහුණට පස්සේ සිදු වුණ හිතා ගන්න බැරි දේවල් ගැන වගේම තවත් මේ බෲස් ලී කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි කියලා පෙන්වන සාක්ෂි අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වුණේ බෲස් ලීගේ මොන හැකියාව ගැන විස්තර දැනගෙනද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහිමු.